අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් අප බලධාරීන් දැනුවත් කරමින් නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරා. නමුත් බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. එලෙස වනාලි ගැටලුවෙන් පීඩාවට පත් ජනතාවගේ තොරතුරු මාධ්‍ය ඔස්සේ බලධාරීන් වෙත ගෙන කිය මාධ්‍යවේදියෙකුගේ නිවසකටද වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස එල්ල වූ වනාලි ප්‍රහාරයෙන් අදාළ මාධ්‍යවේදියාට හෝ පවුලේ කිසිවෙකුට හානියක් සිදු වී නොමැති වුවත් ඔහුගේ නිවසට දැඩි අලාභහණි එල්ල වී තිබුණා. එළවෙන අවස්ථාවේ සජීවී දර්ශන ඒ මහතාගේ ජංගම දුරකථනයේ සටහන් කර තිබුණේ මේ ආකාරයෙන්. ඔබ මේ දකින්නේ තාමත් වනාලියා තාමත් ප්‍රහාර එල්ල කරමින් ඒ ආකාරයෙන් තාමත් කුසිය තියෙන සියලු දේවල් කන ආකාරයෙන් මේ වෙනතෙක් වනජීවී නිලධාරීන් පැමිණියේ නැහැ. අවස්ථා කිපය දලුන් දුන්නා. කුසිය සම්පූර්ණ ප්‍රහාර වේ විදිහට එල්ල කළා දියෝ. සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් දැනුවත් කළද උදැසන වනතෙක්ම වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබුණේ නැහැ. නිරන්තරයෙන් සමාජයට තොරතුරු සපයමින් ජනතාව දැනුවත් කරනු ලබන මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ වනජීවී නිලධාරීන් ගමේ එදා වේල සරිකර ගනිමින් ජීවත් වන පුංචි මිනිසාගේ කරදරයකදී කිසිසේත් ක්‍රියාත්මක නොවන බව මෙයින් වඩාත් තහවුරු නොවන්නේද? මේ අතර අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිටින වනාලින් පිරිසක් පරාක්‍රම සමුද්‍රය අසල දිමුතුගලට පැමිණ සිටින දර්ශනයක් අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.